මේ මට මුණ ගැහුණු අපූර්ව මිනිස්සයා මම අතුරුගිරියට ඇවිල්ලා යන වෙලාවේ මම නිකන් අහඹු ලෙස මේ මිනිස්සයා එක කතා කළා. කතා කරාම මට දැනගන්න ලැබුණා හොඳ සිංහල මිනිස්සෙක්, හොඳ රට ජාතිය ගැන හැඟීමක් තියෙන මිනිස්සෙක්. මම හිතන මගේ Facebook page එකේ මේක දාපු ගමන් විශාල පිරිසක් බලයි කියලා. ඉතින් එයාගේ මේ මේ කෑම පොඩි කෑම කඩයක් පාර ළඟ කරගෙන ගියා. මේ ඉන්නේ අපේ අයියා. එයා ළඟ හොඳ අදහස් ටිකක් තිබ්බා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ පටේ අන්තර්ජාලයට එකතු කරන්නේ මාව බලාගෙන ඉන්න පිරිස වෙනුවෙන්. එයා මේ වගේ කෑම ටිකක් හදලා බොහොම ලස්සනට රසවත්ව සුන්දරව පිළියෙල කරලා ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මේ පාර යන්නේ ජනතාවට දෙනවා. ඒ විතරක් නෙමේ ආමුදුරු නමක් එහෙම නැත්නම් මේ දරුවෝ හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් බැරි වෙලා හරි කෑම එකක් ඉල්ලුවොත් එහෙම ඒක නිකන් දෙන මිනිස්සෙක්. ඇත්තටම සල්ලි දුන්නත් ගන්නෙ නෑ. මම ඔබ දන්නවා වැරද්ද දැක්කොත් ඔබ දැක්කා පහුගිය දවස්වල සම්පත් බැංකුවේ වැරද්දක් කියලා මම ඒක හෙලා දැක්කා. හැබැයි මේ දේ හොඳ දෙයක්. මම මේ දකින ඕන වෙලාවක මේ දේ මම අගය කරනවා. වැරද්ද මම සමාජයට පෙන්නුවම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒක දැක්කා බැලුවා. හැබැයි මේ දේ හොඳ වැඩක්. ඉතින් ඒ නිසා මම ඔහුව අගය කරනවා. ඔහු ළඟ අපූර්ව නිර්මාණ ටිකක් තියෙනවා. මම මේ නිර්මාණවල ෆොටෝ ටිකක් මේ යටින් දාන්නම්. ඔහුට අත දෙන්න. අතුරුගිරිය පැත්තෙන් ආවොත් ගොඩගම ඉඳලා අතුරුගිරිය පැත්තෙන් ආවොත් මේ හබරකඩ හන්දිය පහුවෙලා කඳු බෑවුම වහිනකොට ඔහුගේ මේ පොඩි කඩේ පාරයිනේ තියෙනවා. හොඳ අදහස් තියෙන මිනිස්සෙක්. අපි අහම්බෙන් හරි එහෙම මිනිස්සු හම්බ වෙලා ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. ඒක තමයි අපෙන් වෙන්න ඕනේ දේ. ඉතින් මම වරායායේ සමිතාම්දුරු අයියේ වාගේ දුරකථන අංකය මම මේක යටින් දානවා. අනිවාර්යයෙන්ම ගොඩගම ඉඳලා හබරකඩ පැත්තට යන්නේ නාය. හබරකඩ හන්දියට පහලින් අඳු බැස්මේ මේ ආමි කැම්ප් එක පහු වෙනකොට වෙල ඉස්සරහා ඔහුගේ මේ කඩේ තියෙනවා. ඉතාම රසවත් ආහාර පිළියෙල කරලා ලස්සනට සුන්දරව ඒ වගේම ආගන්තුක සත්කාර ඇතුව හොඳ වචන කතා කරලා සුහද සීලීව ඔහු මේ වැඩේ කරනවා. මම හිතන්නේ සිංහල මිනිස්සුන්ට ලොකු ආදර්ශයක්. ඒ නිසා ආමුදුරු කෙනෙක් විදියට මම මේක දැකලා මම මේක අන්තර්ජාලයට එකතු කරන්නේ මේක වෙන්නම ඕන දෙයක් නිසා. අයිය අයියගේ නම කියමු. මගේ නම සුසන්ත. නම කතා කරන්නේ රාජු කියලා කියනවා. රාජු කියලා කතා කරන්නේ සුසන්ත අයිය. මම නමවත් දන්නේ නැහැ. මං අහඹු ලෙස නතර කළේ එයා කියපු දෙයක් තමයි. ආන්දනේ මගේ ළඟට දරුවෝ හම්බෙන්න ඉන්න මිනිස්සෙක් ආවොත් මං කවදාවත් සල්ලි ගන්න නැහැ කිව්වා. ආමුදුරු කෙනෙක් ආවොත් මං කවදාවත් සල්ලි ගන්න නැහැ කිව්වා. එහෙම මිනිස්සු තව ලංකාවේ ඉන්න පුළුවන්. හැබැයි මම ලංකාවේ දැකපු එකම තැන තමයි ගාල්ලේ කොටු ඇතුලේ තියෙනවා බෞද්ධ සංගමයෙන් පවත්වාගෙන යන හෝටලයක්. ඒකේ පමණයි මට මුණ ගැහුනේ. මම ලංකාව වටේම ගිහිල්ලා තියෙනවා සල්ලි නොගෙන හාමුදුරන්ට දාන දෙන එකම තැනක් මට මුණ ගැහුණා. එහෙම තවයි ඉන්න පුළුවන් අපිට හම්බ නොවුනට. හැබැයි මම මේක අගය කරනවා. මම ඔබට ආරාධනා කරනවා. මම මේක යටින් ඔහුගේ දුරකථන අංක සහ විස්තර දාලා තියෙනවා. ඔහු අපූර්ව නිර්මාණයක් කරලා තියෙනවා. ඒ නිර්මාණය තමයි ලංකාවේ මං හිතන්නේ බ්‍රෑන්ඩඩ් විදියට අපේ දෙයක් හදලා තියෙනවා. ඔය කාන්තා බයිසිකල් වල පොඩි දරුවෙක් තියන් යනකොට ඒ දරුවා රඳවගෙන යන්න පුළුවන්. ඒ බර දරන්න පුළුවන් කිලෝ 25ක් විතර දරන්න පුළුවන් හොඳ නිර්මාණයක් ඔහු කරලා තිනවා. මම ඒකේ ෆොටෝ මේක යටින් දාන්නම්. ඒකට නමුත් මේ අපේ රටේ තැනක් නැහැ. ඔහු හදවත කම්පා කරමින් මට මේ විස්තර ටික කිව්වා. ඉතින් හාමුදුරු කෙනෙක් විදියට මම මේ කාරණා ටික සටහන් කළේ ඔහුට දිරියක් දෙන්න. අපේ YouTube නාලිකා ටිකේ මම ළඟදීම වැඩසටහනක් ඔහු පිළිබඳව ආරගෙන එනවා. එහෙනම් හැම දිනාටම දරුවන් සරණයි. මේ වීඩියෝ එක දැක්කොත් ෂෙයා කරන්න. ගොඩගම ඉඳලා අතුරුගිරිය පැත්තට ගියොත් හබරකඩ යුදහාමුදා කඳුර පහුවෙලා වෙල ඉස්සරහා ඔහු ඉන්නවා. කෑම එකක් අරගෙන යන්න අමතක කරන්න එපා. රාජු නැත්තම් සුසන්ත අයියගේ හැම දිනාටම තෙරුවන් සරණයි. මම වරායායේ සමිතාම. ආයුෂ බොහෝ වේවා.